සජබේ මන්ත්‍රීතුමා සහ මහලේකම් තුමා රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා මට අසභ්‍ය වචනයක් කියමින් මේ පාර්ලිමේන්තුව තුල කතාවක් පැවැත්වුවා. මම චෝදනාවක් කළේ එතුමාට පාස්කු ප්‍රහාරයේ ඇතිවුණ වෙලාවේ එතුමා තමයි මේ රටේ හිටපු නීති හා සාමයේ කැබිනට් ඇමතිතුමා. එතකොට එතුමාට නිලන්ත ජයවර්ධන කියන මේ නිලධාරියා එවලා තිබුණ ඒ ලිපිය. ඒ ලිපියක් මගේ ළඟ තියාගෙන 2018 මැයි 19 වෙනිදා එවපු ඒ ලිපිය මගේ අතේ තියාගෙන තමයි මම කතා කරේ ඒ වෙලාව. එතකොට එතුමාට ඒක සම්බන්ධයෙන් කතා නොකර එතුමා මට පුද්ගලිකවම මේ පාර්ලිමේන්තුව තුව ප්‍රහාර ඇතිකරා ඇත්තටම මට කියන වචනය පාවිච්චි කරා එතුමා ඒ රෙකෝඩ් එක මගේ ළඟ තියෙනවා ඒක මම අද කතානායකතුමාට දීලා තියෙනවා මේ කමිටියකට දාන්න කියලා තියෙනවා විනය පරීක්ෂණයක් පවත්වන්න මම මේ කතාව කතා කරන්නේ සමස්ත ලංකාවේ ඉන්න කාන්තාව වෙනුවෙන් 152ක් මේ රටේ ඉන්නවා කාන්තාවෝ මේ රටේ නායකයෝ බිහි කරන්නේත් මේ 152 කියන කාන්තාවෝ එහෙමනම් මෙතනට පැමිණලා ඉන්න මේ සියලුම දෙනාව මෙතනට පැමිණුවන්නේ මේ කාන්තාව වැඩිම ඡන්දේ දාලා නමුත් මේක පළවෙනි පාර නෙමෙයි මේ පාන්ත කාන්තාවන්ට මේ පාර්ලිමේන්තුව තුල නිගා වෙන ඒකත් වාචික ලිංගිකත්වරය මේක විපක්ෂයේද මේක ආණ්ඩු පක්ෂයේද කියන එක අදාළ නැහැ මම මේක කතා කරන්නේ මුළු සමස්තයක් හැටියටම කාන්තාවන්ට කරන මේ අපහසය මේ උත්තරීතර පාර්ලිමේන්තුව තියෙන්නේ ඒ කාලේ අපි පුංචි කාලේ මේ පාර්ලිමේන්තුව තුර අහලා නැහැ මේ වගේ කතා එතුමා මතක තියාගන්න ඕනේ එතුමා මට එදා කිව්වේ පින්නට ඇවිල්ලා වාඩි වෙනවා කියලා මං එතුමාට එදා කියලා දුන්නේ එතුමා අද ඔතන වාඩි වෙලා ඉන්නේ මම හින්දා පින්නට මොකද මම මේ පක්ෂයේ මහලේකම් එතුමාට ඒක පැවරුවා. එයාගේ වරප්‍රසාද ප්‍රශ්නේ කතා කරන්න පුළුවන්. හැබැයි මේ පාර්ලිමේන්තුව නොසිටින කාට හෝ ඒක ඉල කරන්න බෑ කියලා මොනසුන ඔබ දන්න ඒකයි මම ඔබතුමා ආමන්ත්‍රණය කරේ. ගරු මන්ත්‍රීතුමේ වරප්‍රසාද ප්‍රශ්නේ කරන්න. එතුමා මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ නැහැ කියන එක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. එතුමාට එන්න කියන්න බෑ පාර්ලිමේන්තුවට. අද පාර්ලිමේන්තු දවසක් නේ. ඇයි එතුමා මෙතන නැත්තේ? අන්න ඒකයි වෙන්න ඕනේ. මාලේකම්. හරිද? මේකේ ඉන්න බණ්ඩාරලා ඔය පැත්තේ ඉන්නව බණ්ඩාරලා කීප දෙනෙකුට පුදුමාකාර ගහන කාන්තාව එක එරියස් එකක් තියෙන බණ්ඩාරලට සෙට් එකක් ඔය පැත්තේ ඉන්නවා. අන්නේ බණ්ඩාරලා සෙට් එක හදාගන්න ඔය කටවල් ටික. මොකද මේක පළවෙනි පාර නෙමෙයි මේක වහාම නැවැත්විය යුතුයි. නියෝජ්‍ය කතානායකතුමනි මේකට අනිවාර්ය විනය පරීක්ෂණයක් පවත්වන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ වැඩේ නවත්තන්න ඕන. නැවත මේ පාර්ලිමේන්තුව තුල කෙසේම කාන්තාවකට එක වචනයක් පක්ෂයෙන් විපක්ෂ අපිට වැඩක් නැහැ ආණ්ඩු පක්ෂ කිසි කෙනෙකුට කරුණාකරලා වාඩි වෙන්න ඔය බණ්ඩාරටත් ප්‍රශ්නයක් තියෙනවා ඔබ ඔය බණ්ඩාරගේ බිරිඳවරුන්ගෙන් අහන්න වෙනවා මොකද්ද මේ එරියස් එක කියලා කාන්තාවොත් එක්ක තියෙන තනියම සටන් කරන්න වුණත් කාන්තාවක් හැටියට මම සටන් කරනවා තනියම මේ රටේ ඉන්න සෑම කාන්තාවක් වෙනුවෙන් මතක තියාගන්න මං ඉඩ දෙන්නේ නැහැ ඕන විදිහට ලිංගිකව පහස කරන්න ඕන ඔය ඇඳුම ගලවගෙන පාරට බහලා මේ සාරිය මම දෙන්නම් ඔබතුමාට ගරු මන්ත්‍රීතුමිය විසින් හම්බුල් පාරක් ආපු දවසට මේ පාලි ගරු මන්ත්‍රීතුමිය ඉදිරිපත් කරන ලද වරප්‍රසාද ප්‍රශ්නය වරප්‍රසාද කමිටුවට යොමු කරනු ලැබේ මතක තියාගන්න හරි බොහොම ස්තුතියි ඔබතුමියට